අයිබෝවන් සුබෝදෑසන කදත් අපි සුපෘතු විදියට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවි තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන ගගන හිමිදිරිය ආරම්භ කරන්නට අද 2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි අඟහරුවාදා දවසේ තින ඔබ හොඳින්ම දන්නවා මේ අද දවස තමයි 2019 වර්ෂයේ අවසාන දවස. ඉතින් 2019 වර්ෂයට අපි සමු දෙන්නට තවත් හෝරා කිහිපයක් තිබෙනවා. තවත් හෝරා කිහිපයකින් 2020 නව වසර පිළිගැනීම ලෝකවාසී සියලු දෙනා සූදානමින් සිටිනවා. ඉතින් 2019 වර්ෂයේ අපිට සිදු කරගන්නට බැරි වෙච්ච ගොඩක් දේවල් 2020 වසරේදී සිදු කර ගැනීමට අපි සියලු දෙනා බලාපොරොත්තු රසක් තියාගෙන තමයි මේ සිටින්නේ. ඉතින් හෙට දවසේදී උදා වීමට නියමිත 2020 වර්ෂය පිළිගැනීමට ඔබ සූදානම් වී සිටින අවස්ථාවක ගගන හිමිදිරිය තුළින් ඔබ සියලු දෙනාට සුබම සුබ නව වසරක් වේවායි කියන ප්‍රාර්ථනාවේ එක් කරන ගමන් අපි අද වැඩසටහනට යොමු වෙමු. ප්‍රථමින් අරුණ පුවත්පත වෙතට අපි අවධානය යොමු කිරීමේදී සතුස සහල් කිලෝ 104ක් සත්ව ආහාර නිෂ්පාදනයට කියලා වාර්තාවක් පළ කර තිබෙනවා. වසර දෙකකට පෙර පිටරටින් ගෙන ආපුවා චමින්ද සේනාරත්න, කේ.ජී. කරුණාරත්න තමන් කඩුව සිට මේ වාර්තාව ගෙනෙනවා. සහල් මිල ඉහළ ගොස් ඇති වකවානුවක ආනයනය කරන ලද සහල් කිලෝ 104කට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වීම නිසා සත්ව ආහාරවලට සතුස මගින් අලෙවි කරන බව වාර්තා විය යනුවෙන් සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් රටේ මේ වන විට සීක්‍ර ලෙස සහල් මිල ඉහළ යමින් පවතිනවා. සහල් කිලෝවක් රුපියල් 110 දක්වා වූ මිලකට අලෙවි වුණා පසුගිය කාලවල. කෙසේ වෙතත් වත්මන් රජය විසින් පනවන ලද පාලන මිලක් පනවා තිබෙනවා රුපියල් 98ට ඉහළ සහල් අලෙවි කිරීම තහනම් කියලා. ඉතින් ඒ අනුව යම් යම් සහන ජනතාවට සිදුවන්නට ඇතැයි අපි විශ්වාස කරමු. නමුත් ඇතැම් වෙළඳසැල්වල රුපියල් 110 ඉක්ම වූ මිලට සහල් අදටත් තිබෙන බවට තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එසේ ලංකාවේ මේ සහල් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින අවස්ථාවක සහල් කිලෝ ග්‍රෑම් 104ක් මේ ආකාරයෙන් සත්ව ආහාර නිෂ්පාදනයට මුදා හරිනවා සතුස මගින් කල් ඉකුත් වෙච්ච සහල් තමයි මෙසේ මුදා හරින්නේ. ඉතින් වසර දෙකකට වැඩි කාලයක් එක්තැන් ගබඩා කර තිබීම තුළින් බිම සිදුවීම වාර්තා වනවා. ඉතින් ඒ පිළිබඳවත් අද අරුණ පුවත්පත වාර්තා කරද්දී රාජිතට ඇප කියලා වාර්තාවක්, ඒ වගේම ගාණියටත් ඇප කියලා සඳහන් වෙනවා. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාරයට පත්ව නරහින්පිට පෞද්ගලික රෝහලක සිටි හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප ලබා දීමට කොළඹ ප්‍රධාන මෛස්ත්‍රත් ලංකා ජයරත්න මෙනවියේ ඊයේ කටයුතු කළ බවට වාර්තාවක්. ඒ වගේම ගාණියටත් ඇප කියලා වාර්තාවක් පළවනවා. ඇයට දැඩි කොන්දේසි සහිතව ඇප ලබා දීමට කටයුතු කර ඇති බවට තමයි අරුණ පුවත්පත මෙසේ වාර්තා සඳහන් කර තිබෙන්නේ. පාස්කු ප්‍රහාරය ගැන CID රිෂාඩ්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි කියලා තවත් වාර්තාවක් තිස්ස රවින්ද්‍ර පෙරේරා ගෙනෙනවා. එම වාර්තාව පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ හිටපු ඇමති රිෂාඩ් බදුරුදීන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට අරුණ පුවත්පත සිය ප්‍රධාන තොරතුරෙන් වාර්තා කරනවා. ඉන් අනතුරුව අපි සූදානම් දිනමින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට උපන්න මරණ හැඳුනුම්පත් රියදුරු බලපත් ආගමන විගමන ලේඛනවල තොරතුරු ජාතික දත්ත මධ්‍යස්ථානයකට ජනපතිගෙන් අවධානය කියලා වාර්තාවක්. ජාතික හැඳුනුම්පත් රියදුරු බලපත්‍ර ආගමන හා විගමන ලේඛන උපන්න හා මරණ ලියාපදිංචි කිරීම ආගමන විගමන ලේඛන ඇතුළු සියලුම පෞද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ කියලා වාර්තාවක්. මින් ඉදිරියට එක් මධ්‍යස්ථානයක් තුළින් මේ සියලු දත්ත එක් රැස් කර ගැනීමේ අවස්ථාව කියන කාරණාව තමයි මෙසේ සඳහන් වී තිබෙන්නේ. පාස්කු ප්‍රහාරය බදුරුදීන්ගෙන් CID පැය 3ක් ප්‍රකාශ ගනී කියලා වාර්තාවක්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව හිටපු ඇමතිවරයෙක් වන රිෂාඩ් බදුරුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 3කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ කියලා වාර්තාවක්. බදුරුදීන් මහතා පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත කියලා සඳහන් වෙද්දී
පාටලි අත්තරංගුවට ගැනීම නිත්‍යානුකූලයි වැඩබලන පොලිස්පති කියයි කියලා වාර්තාවක් පළ වී තිබෙනවා. හිටපු අමාත්‍ය පාටලි චාම්පික රණවක මහතා අත්තරංගුවට ගත්තේ නීතියට අනුකූලව බව ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත් ඔහු අත්තරංගුවට ගැනීම නීතියට පටහැනි කියලා ඇතැම් පාර්ශ්ව විමර්ශන කර තිබුණා. ඊට පිළිතුරු ලබා දෙමින් තමයි වැඩබලන පොලිස්පතිවරයා මෙසේ සඳහන් කර තිබෙන්නේ. රාජිතගේ බරපතල මුල්ල වංචාවක් FCID යට ගහලා කියලා තවත් පුවතක් උපුටා දක්වා තිබෙනවා. අද දිනමින පුවත්පතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද විශාල මුල්ල වංචාවක් FCID විසින් යටගසා ඇති බවට තමයි වාර්තා වෙන්නේ. ඉන් අනතුරුව අපි සූදානම් අද දවසේ පළවී තිබෙන මව්බිම පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට ජනපති අගමැති අවධානය පිණිසයි කියලා මෙසේ සඳහන් වෙනවා. කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම් කියලා වාර්තාවක් අද ප්‍රධාන තොරතුර විදියට මව්බිම පුවත්පත පළ කර තිබෙනවා. පසුගිය සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරීන් තමා හමුවට කැඳවා ඇති කථානායක කරු ජයසූරිය මහතා මෙවන විට අතිශයෙන් වැදගත් විමර්ශන කිහිපයක වගකීම් දරන නිලධාරීන් මාරුකර හරින ලෙස බලපෑම් කර තිබෙන බව වාර්තා වනවා. එමෙන්ම අදාළ විමර්ශනවලට සම්බන්ධ තවමත් තාවකාලික තනතුරුවල පිහිටුවා ඇති නිලධාරීන් ස්ථිර නොකරන ලෙසත් ඔවුන් දරන වැඩබලන තනතුරුවලින් පවා ඉවත් කරන ලෙසත් කථානායකවරයා පොලිස් කොමිසමේ බලධාරීන්ට මෙහිදී තවදුරටත් බලපෑම් කර ඇති බවට තමයි මෙසේ වාර්තා වන්නේ. ඉතින් මේ පිළිබඳව ජනපතිවරයාගේ සහ අග්‍රහමාත්‍යවරයාගේ අවධානය යොමු වේවායි කියා සඳහන් කර තිබෙනවා. ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් කොන්දේසි මත රාජිතට ගානියාට ඇප කියලා වාර්තාවක් ඊයේ දවසේදී ඇප මත මුදා හැරුණු ඇමති රාජිත සේනාරත්න, එවාගේම හිටපු ඇමති රාජිත සේනාරත්න, එවාගේම ශ්‍රී ලංකා ස්වේස්ථානාපති කාර්යාලයේ වීසා සේවිකාව ලෙස කටයුතු කරපු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට මෙසේ ඇප ලබා දී තිබෙන පුවත වාර්තා කර තිබෙනවා. බදිවෘදීන්ගේ සහල් ජාවාරම එලිවෙයි කියලා තවත් වාර්තාවක්. ඉන්දියාවෙන් ගෙනාපු ලේඛන වෙනස් කරපු හාල් කිලෝ 400,000 සතුස ගබඩාවක කියලා වාර්තාවක්. බදුර්දීන් මහතා විසින් කරන ලද සහල් ජාවාරමක් පිළිබඳව මෙසේ කරුණු අනාවරණය වී ඇත. වසර 8ක ඩ්‍රයිවින් ලයිසන් මගඩියක් කියලත් තවත් පූතකුත් සඳහන් වනවා. කෙසේ වෙතත් ඉන්දියාවෙන් ගෙනත් ලේඛන වෙනස් කර මෙසේ සහල් අලවි කිරීමට මොහු කටයුතු කර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. ඒ අද දවසේ පළවී තිබෙන මව්බිම පුවත්පතේ ප්‍රධාන තොරතුර. මිළඟට අපි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ දිවයින පුවත්පත වෙතට. දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුර, පහර දීමක් ලිංගික අතවරයක් වෙලා නැහැ, මානසික ආබාධයකුත් නැහැ. විමර්ශන වලින් පසු ගානියාට නඩු රජයේ අධිනීතිඥ උසාවියට කියයි කියලා වාර්තාවක්. ගානියාට දැඩි කොන්දේසි මත ඇප ලබා දී තිබෙන බවට තමයි වාර්තා වන්නේ. AJA අබේනායක සහ කෂණ රෙබෙකා මේ වාර්තාව ගෙනෙනවා. කොළඹ ස්වේස්ථානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර්ස් ෆ්‍රැන්සිස් නැමැති ශ්‍රී ලාංකික නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කිසිදු පහර දීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුව නැතැයි ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව පැහැදිලි වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ කොළඹ ප්‍රධාන මන්ත්‍රීත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන් බවට වාර්තා වනවා. ඒ වගේම රාජිතට ඇප රූමීට රට යෑම තහනම් කියලා වාර්තාවක් AJA අබේනායක සහ කසුන් රෙබෙකා මේ වාර්තාව ගෙනෙන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කළා. පාස්කුදා ප්‍රහාරය ගැන රිෂාඩ්ගෙන් CID ප්‍රකාශ සටහන් කරගනී කියලා වාර්තා වෙද්දී රාජිතගේ මහා පරිමාණ වංචා සෙවීමට ප්‍රමුඛත්වය දෙන්න වෛද්‍ය සංගමය ඉල්ලයි කියලා වාර්තාව පළඹනවා. ඒ වගේම ආණ්ඩුවට ජනතාව රවටා MCC ගිවිසුම අත්සන් කරන්න හදනවා. විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කරනවා ආණ්ඩුව මෙසේ ජනතාව රවට්ටන්නට හදනවායි කියලා. උඩින් නොයා බිමම ඉඳන් මාසෙට $6,00,000 ගිලින ශ්‍රී ලංකන් මොනරෙක් කියලා වාර්තාවක්. පසුගිය යහපාලන රජයේ පාලනය
පසුගිය යහපාලන රජයේ පරිපාලනය දුර්වලතා නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් 580,000ක් මාසිකව කුලිය ගෙවමින් ගුවන් ගත නොවන ගුවන් යානයක් නඩත්තු කරමින් පවතින බව වාර්තා වනවා. ඒ ගුවන් යානය ගුවන් ගත නොකර මෙසේ විශාල මුදලක් ගෙවීම තුළින් විශාල පාඩුවක් රටට අත්වන බවට තමයි අද දිවයින පුවත්පත මෙසේ පෙන්වා දෙන්නේ. එයාලයින් එයා පෘතුගෝල් ආයතනයට අයත් මෙම ගුවන් යානය එම රටින් කාලයක් භාවිත කිරමින් පසුම් ශ්‍රී ලංකන් ආයතනයට ලැබී ඇති බවත් මෙහි පවතින අඩු පහසුකම් නිසා බොහෝ විට ගුවන් ගතවන කාලයේ ඉතාමත අල්ප බවත් මෙහිදී නිරීක්ෂණ විය කියලා සඳහන් වනවා. ඇතැම් විට සතියකට එක් වරක්වත් ගුවන් ගත නොවන බව හෙළිවේ කියලා සඳහන් වනවා. ගුවන් යානයට අවශ්‍ය ආසන ඇතුළු පහසුකම් සැපීමට අවශ්‍ය උපාංග මෙවන විට ඇනවුම් කර තිබෙන බවත් ඒවා ලබන වසරේ ජුලි මාසයේ පමණ විට ලැබෙනු ඇති බවත් නිලධාරියු ඇමතිවරයාට සඳහන් කර තිබෙනවා. මෙහිදී ඇමතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ තමන් ඇතුළු රාජ්‍ය සේවකයන් මහජනතාවගේ මුදලින් නඩත්තු වන පිරිසක් බවත් එය සිහියේ තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කරපු බවට අද දිවයින පුවත්පත වාර්තාවක් පළ කර තිබෙනවා. ගුවන් ගත නොවන ගුවන් යානයක් නඩත්තු කිරීමෙන් එයා ලංකන් සමාගමට විශාල පාඩුවක් කියන කාරණාව. එවැගේම මීළඟට අපි තමිල් මිරර් පුවත්පත වෙතට අවධානය යොමු කරමු. උරවුගලින් කන්නීරිල් නනයිදද කිලිනොච්චේ කියලා වාර්තාවක්, නෑදෑ හිත මිතුරන්ගේ කඳුලින් තෙත් වෙයි කිලිනොච්චිය කියලා වාර්තාවක් පළ කර තිබෙනවා. இந்த கவன ஈர்ப்பு போராட்டம் கிளிநொச்சி கந்தசுவாமி கோவில் முன்றலில் காலை 10 மணி முதல் முன்னெடுக்கப்பட்டது கேலா வார்த்தாவனவா. கிளிநொச்சிய கந்தசுவாமி கோவிலே அசல உதாசன 10 சிட்ட மெம்ப அவதானே லபா கனிமே விரோதத்தா வியாபாரிய பவதி பவட தமாய் வார்த்தாவன்னே பசுவியதா ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா விசின் சதஹான் கர பவட வார்த்தாவா பலவி திபெனவா. අතුරුදන් වූවන් ජීවතුන් අතර නැති බවට ඉතින් ඊට විරෝධය පළ කරමින් තමයි මෙලෙස මොවුන් සිය විරෝධය පළ කරන්නේ. එන අනතුරුව වීරකේසරි පුවත්පත වෙතට අවධානය යොමු කිරීමේදී රාජතවක පිනේ ස්විස් තූදරග පෙන් අධිකාරි ගානියා පිනයිල් බඩුවිප්පු යනුවෙන් වාර්තා කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප, ඒ වගේම ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියටත් ඇප කියලා වාර්තා. ඉන් අනතුරු අපි සූදානම් තිනක්කුරල් පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට තනිනබර් රාජිතවකු පිනයි වාක්මූලම් වළංගම් පණිප්පු ස්විස් தூதரக பெண் ஊழியருக்கும் பிணை கடவுச்சீட்டை நீதிமன்றில் ஒப்படைக்கவும் உத்தரவு யர்மின் வார்த்தா දෙකක් பல කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා තිබෙනවා. ඒ වගේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තරයක් ලබා දෙන ලෙසට නියෝග කර තිබෙනවා අධිකරණය විසින්. ඒ වගේම ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට ඇප ලබා තිබෙනවා. ඒ වගේම ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ බාහිරයට ගෙන ඇති බවට තමයි තිනකුරල් පුවත්පත සඳහන් කරන්නේ. මිළඟට අපි අවධානය යොමු කරන්නේ ඩෙලි මිරර් පුවත්පතට CID grills Richard for over 3 hours කියලා වාර්තාවක්. කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්නස කර විමර්ශනයක් සිදු කර තිබෙනවා. පැය 3කට ආසන්න කාලයක් එම ප්‍රශ්න කිරීම සිදු වූ බවට තමයි වාර්තා වන්නේ. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙසේම ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කර ඇති බවට සඳහන්. The Criminal Investigation Department yesterday recorded a statement from former minister Richard Badurdin for over 3 hours said sources යන වෙන වාර්තා පළ වෙනවා. ඒ වගේම ලංකාදීප පුවත්පත වෙතට අවධානය යොමු කිරීමේදී පාස්කු ඉරිදා ප්‍රහාරය CID රිෂාඩ් ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි යන වෙන වාර්තාව. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ඊයේ පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවට අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. රාජ්‍යතට ඇප සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නැහැ මහේස්ත්‍රාත්වරිය කියයි කියලා වාර්තාවක්. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දඩ නීති සංග්‍රහය පනත සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදු කළ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාහිරයේ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් 105,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට
කොළඹ ප්‍රධාන මයස්ට්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කළ බවට තමයි වාර්තාවන්න. කෙසේ වෙතත් සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නැහැයි කියලා ඇය සඳහන් කර තිබෙන බවට අද ලංකාදීප පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගියදා අත්තරගොඩට ගියනු රාජිත සේනාරත්න මහතා ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබුණා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත ප්‍රකාරව අදාළ අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමේදී මෙම සිදුවීම ප්‍රබල බලපෑමක් ඇති වී නොමැති බවත් මෙවන විට ජනාධිපතිවරයා තීරීපත් වී ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙහින් මහජන කැළඹීමක් ඇතිවන බවද නිගමනය කළ නොහැකි බවට තීරණය කරමින් සැකකරුට ඇප නියම කළාය යනුවෙන් වාර්තා සඳහන් කර තිබෙනවා. අද ලංකාදීප පුවත්පත එසේ ප්‍රධාන පුවත් වාර්තා කරද්දී අපි සූදානම් අදට නියමිත ගගන හිමිදිරියෙන් සමුගෙන යන්නට. හෙටත් අපි මුණ ගැසෙමු නවතම තොරතුරු රැසක් සමගින්. එතෙක් ඔබට සුබදායි දවසක්. ආයුබෝවන්.